පාරදිකේ දෙලිකතා බලන මන් දන්නවා ඔයාලත් මේ කතාවට ආසයිතේ. ඉතින් යාළුවනේ මේක නිර්මාණයක් පමණයි. ඉතින් පාරදිකේ එපිසෝඩ් එකක් නෙමෙයි නිසා මේ නිර්මාණයට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අනිතින් පාරදිකේ දෙලිකතාවේ අපේ රෙහාන් සරණේ විවාහ වෙනවා. ඉතින් රෙහාන් සරණේ විවාහ වුණාම ඒ දෙන්නගේ අනාගතේ ඒ දෙන්න ලස්සන ජීවිතයක් ගත කරනවා. ඉතින් රෙහාන් සරණේ විවාහ වුණාම සරණට ලස්සන දූපැටියෙක් හම් වෙනවා. ඉතින් රෙහාන් කියනවා සරණි වගේම ලස්සන දූපැටිය තමයි මට ඕනේ. ඉතින් ඒ දේ මට අදිෂ්ඨ කරලා දුන්න එකට ඔයාට ගොඩාක් පින්. ඉතින් මගේ මැණික අපි තුන්දෙනා දැන් ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ඕනේ. අපි දෙන්න ඉන්න කාලෙටත් වඩා. ඉතින් දැන් අපි දෙන්නෙක් නෙමෙයි, අපි දැන් තුන්දෙනෙක්. ඉතින් යාළුවනේ මෙච්චර දෙයක් නම් එපිසෝඩ් එක කියන්නේ නැහැ. ඉතින් මම හිතුවා මේ වගේ රෙහාන් සරණගේ ආදර කතාවට මේ වගේ කොටසක් එකතු කරන්න. ඉතින් යාළුවනේ සරණිට දූපැටියක් හම්බෙනකොට රෙහාන් සරණිව ආදරයෙන් බලා ගන්නවා. ඉතින් යාළුවනේ සරණි රෙහාන්ගේ ආදර කතාවට දූපැටි එකතු වුණාම මේ ආදර කතාව තවත් ලස්සන වෙයි කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් මේ කතාවට ඔයාලා කැමති නම් ඉස්සලා කිව්වා වගේ ලයික් කරලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්.